ශ්‍රලකා කණ්ඩෑමට මේළඟට තියන්නේ ලෙහිසි පහසු අභියෝගයක් නෙවෙයි. ලෝකශූර එංගලන් තෙක්දින කණ්ඩෑමත් එක්ක තරගාවලියකුත් T20 තරගාවලියකුත් තමයි මේළඟට ශ්‍රලකා කණ්ඩෑමට තියෙන අභියෝගය වෙන්නේ. තරගාවලියට සූදානම් වෙන්න ශ්‍රලකා මූලික සංචිතයක් නම් කරලා තියෙනවා. මේ සංචිතයට නවක මුහුණු කිහිපයක් ඇතුළත් වෙලා තියෙන එක විශේෂ කරුණක්. ඒ වගේම මේ සංචිතයටත් ඇන්ජලෝ චන්දිමාල් දිමුත් ඇතුළු ප්‍රවීණයන්ට ඉඩකඩ ලැබිලා නැහැ. ඇන්ජලෝ නම් පුද්ගලික කරුණක් නිසා තරගාවලියට ක්‍රීඩා කරන්න තමන්ට හැකියාවක් නැහැ කියලා තේරීම් කමිටුවට දැනුම් දුන්නා කියලා තමයි ආරංචි වෙන්නේ. මූලික සංචිතයට ක්‍රීඩකයෝ 28ක් ඇතුළත් වෙලා තියෙනවා. මෙතනින් ක්‍රීඩකයෝ 18ක් අවසන් සංචිතයේ විදිහට නම් වෙයි කියලා තමයි වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකා 19 පහල් කණ්ඩායමේ නායකයා විදිහට ක්‍රීඩා කරන කාලේ ඉඳන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරයි කියන අනාවැකි පළවුණු චරිත අසලංක මේ මූලික සංචිතයට එකතු වෙලා ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක්. අසලංක දේශීය එක්දින තරගවල ඉහළම දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයෙක්. ශතක 5ක් එක්ක ඉනිමක සාමාන්‍ය 44 රඳවාගෙන තමන්ගේ රටාවට ගැළපෙන ක්‍රීඩකයෙක් කියලා පෙන්නපු ක්‍රීඩකයෙක් තමයි අසලංක. එවගේම දක්ෂ පන්දු රකින්නෙක් වගේම පිටදඟ පන්දු යවන්නෙක් විදියට දක්ෂතා පෙන්වන්න පුළුවන් ක්‍රීඩකයෙක් නිසා අසලංකට එංගලන්තයට යන්න අවස්ථාව වැඩි. LPL තරගාවලියේ නැගීන ක්‍රීඩකයා විදියට දක්ෂතා පෙන්වපු සීමිත පන්දුආර තරගවලට ශ්‍රී ලංකාව සොයමින් හිටපු තුන්ගිරව ක්‍රීඩකයාගේ භූමිකාව හරියට කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් විදියට දේශීය පිටියේ වැඩ පෙන්වපු අබුඩාබි T10 තරගාවලියේ දක්ෂතා පෙන්වපු ධනංජය ලක්ෂාන්ටත් මේ සංචිතේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඊවතාවේ ශ්‍රී ලංකා 19 පහල කණ්ඩායමේ නායකත්වයේ දීපු දක්ෂ ආරම්භක ප්‍රතිකරුවෙක් වගේම කඩුල් රකින්නෙක් විදියට වැඩ පෙන්නලා තියෙන අවසන්ුන් දේශීය එක්දින තරගාවලියේ ශතක 3ක් එක්ක ඉනිමක සාමාන්‍ය 70කට වඩා වැඩි අගයක් රඳවාගත්ත කමිල් මිෂාරත් මේ සංචිතයට නම් වුණු තවත් අලුත් බලාපොරොත්තුවක්. කාලයක් තිස්සේ දේශීය පිටියේ දක්ෂතා පෙන්වන තුන්ගිරව ක්‍රීඩක ඉෂාන් ජයරත්නත් ශ්‍රී ලංකා සංචිතයේ ඉඩක් හිමි වෙන්න ඕන ක්‍රීඩකයෙක්. මදුවික පන්දු යවන්නෙක් විදියට වගේම දක්ෂ ප්‍රතිකරුවෙක් විදියටත් හැකියාවන් පෙන්වන්න පුළුවන් ක්‍රීඩකයෙක් විදියට හඳුන්වන්න පුළුවන් ඉෂාන් එංගලන්ත වේගවත් තනතිරු වල වැඩ පෙන්වන්න පුළුවන් ඒ තනතිරු වලට ගැළපෙන තුන්ගිරව ක්‍රීඩකයෙක් විදියට හඳුන්වන්න පුළුවන්. දේශීය තරගවල හොඳින් දක්ෂතා පෙන්වුවත් අවස්ථාවක් දුන්නම ඒ අවස්ථාවේ හරි ප්‍රයෝජනයක් නොගත්ත නිසාම ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාවර වෙන්න බැරි වුණු සදීර සමරවික්‍රමටත් නැවතත් සංචිතයේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. තමන්ගේ එකම අර්ධ ශතකයේ එංගලන්තයට එරෙහිව ලබාගෙන තියෙන සදීරටත් තමන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් ගමන මේ තරගාවලියෙන් අරබන්න අවස්ථාවක් උදා කරගන්න පුළුවන්. තමන්ට දුන්නු අවස්ථාවෙන් උපරිම වැඩ පෙන්නපු ප්‍රවීන් ජයවික්‍රමත් එංගලන්තයට යන මූලික සංචිතයට ඇතුළත්. එංගලන්තයේ ලසිත් ඇඹුල්දිනිය ඉස්සරහා දක්වපු දුර්වලතාවයත් ප්‍රවීන් තමන්ට දීපු අවස්ථාවෙන් පෙන්නපු වැඩත් එක්ක ඔහුටත් එංගලන්තයට යන්න අවස්ථාව තියෙනවා. ඔය තමයි අලුතින්ම සංචිතයට ආපු අය. මෙයට අමතරව නුවන් ප්‍රදීප් කසුන් රාජිත ඔසඳ ප්‍රනාන්දු වගේ අවිෂ්ක ප්‍රනාන්දුත් සංචිතයට කැඳවලා තියෙනවා. මෙයගෙන් පිරිසකට ලංකාවේ නවතින්න වෙයි. අලුතැගෙන් කීප දෙනෙකුත් එංගලන්තයට යන්න තේරෙයි. අනුමාන කරන්න පුළුවන්ද අලුතැගෙන් කවුරු එංගලන්ත සංචාරයේ තැන දිනා ගනීද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ අහලෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.